අයිබෝවන් සුබ දසනක් අද අඟහරුවාදා ජූලි මාසයේ 20 වෙනිදා ගෙවිගිය පැය කිහිපය පුරාවට අන්තර්ජාතික මාධ්‍ය උණුසුම් කරපු පුවත් මොනවාද සහ මේ සතියක කාලයේ පුරාවට නැත්නම් මේ ගෙවිගිය දින කිහිපය පුරාවටම කතා කළ යුතු බොහොම වැදගත් මාතෘකා මොනවාද කාලීන පුවත් අතරේ විදේශ පුවත් අතරේ ඉතින් ඒ තුරුතුරුත් එක්ක තෝරාගත් තුරුතුරුත් එක්ක අද දවසේදී අපි සුපුරුදු විදිහට උදැසන ඔබ හමුවන්න ආවේ අදේ පුවත් විශ්ලේෂණය කරන සෞදස මැදිරේ ඉන්න සුපුරුදු විදිහට ප්‍රවීණ විදේශ විද්‍යා විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් ඩංගුටගේ ආයුබෝවන් සංජීවනි ඉතින් මා වට වැඩසටහන ආරම්භයේදීත් කිව්වනේ ගෙවි ගිය පැය කිහිපෙ උණුසුම් කරපු පොතකින්ම අද දවසේදී අපිට තොරතුරු කතා බහ කරන්න සහ ආරම්භයක් ලබා ගන්න පුළුවන් කියලා ඉරාකයේ බැග්ඩාඩ් අගනුවර සිදුවෙච්ච පිපිරීම් සම්බන්ධයෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ දැනට වාර්තා වුණු තොරතුරු 95කට ආසන්න පිරිසක් මරණයට පත් වෙලා තිබෙනවා සහ තවත් විශාල පිරිසක් තුවාල ලැබලා තිබෙනවා මොකක්ද මේ පිපිරීම් සහ වගකීම් බාරගෙන තිබෙනවද යම් කිසිවෙක් ඕ දැන් මෙතන ඇත්තටම ප්‍රශ්නේ මිලා තියෙන්නේ ඉරාකයේ බැග්ඩාඩ් නගරය ගත්තාම අගනුවර ගත්තාම මේ බෝම්බ පිපිරීම් කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. මොකද 2003 ඇමරිකානු ආක්‍රමණයට පෙර ආතුව බැග්ඩාඩේ බෝම්බ පිපිරීම් කියලා දෙයක් අහලවත් තිබුණේ නැහැ. බැග්ඩාඩ් නගරේ කියන්නේ ඇත්තටම සදාම් හුසේන්ගේ යුගයේදී දැන් මේ ඇමරිකාව විසින් සිදු කරන ලද රෙජීම් චේන්ජස් ඇන්ඩ් රෙජීම් බස්ටින් කියලා කියනවා පාලනය විනාශ කිරීම. නමුත් දැන් මෙතෙන්දී තක්සේරු කළ බැලුවාම ගොඩක් දුරට මේ ඇත්ත මේ ඔය මෙහි මැදිහත් වීම තුලින් අන්තර්ජාතික ක්‍රියාවලි තුලින් යම් යම් පාලනයන් ඉවත් කෙරුණට ඒවා අධිකාරීවාදී පාලනයන් තමයි. හැබැයි අපි ගත්තොත් ඒ අධිකාරීවාදී පාලනයන් අවසන් වුණා කියලා ජනතාවගේ ජීවිතවලට යම් කිසියෙන් හරයක් එහෙමත් නැත්නම් මේ ජනතාවගේ ජීවිතවලට වර්ධනයක් ලැබුණේ නැහැ. ඇමරිකාවේ මූලික පොරොන්දුවක් උනේ ඇමරිකාව ඉරාකේ ආක්‍රමණය කරද්දී ඒ වගේම 2001 අවුරුද්දේදී පෙරහතුව අෆ්ගනිස්තානය ආක්‍රමණය කරද්දී ඔවුන්ගේ මූලික පොරොන්දුවක් උනේ මේ රටවලට සංවර්ධනය ඒ වගේම ජන ජීවිතයේ ස්ථාවර භාවය සහ මේ නිදහස මෙන්න මේ කරුණු තුන ලබා දීම තමයි ඔවුන්ගේ මූලික අපේක්ෂාවක් අරමුණක් උනේ. දැන් මේ තත්ත්වය හොඳටම මම අත්දැක්කා මම පෞද්ගලිකවම 2003 මාර්තු මාසෙත් තමයි ඇමරිකාව සංජීවනී ඉරාකේ බැග්ඩාඩ් අවුරුදු පළමුවෙන් පහර දෙන්නේ. එතකොට මේ මම පුහුණු සැසියක් සඳහා ඒ වකවානුවේදී ඇමරිකාක් සත් ජනපදයේ ඇට්ලන්ටා නගරයේ CNN මධ්‍යස්ථානයේ හිටියා. එතකොට ඒ අවස්ථාවේ තමයි අපිට දැනගන්න තිබුණේ ඇමරිකාව එතකොට ලෝකයට පේන්නේ ඇමරිකාව යුද්ධයකට සූදානම් වෙනවා කියලා. හැබැයි මාධ්‍යවේදීන් අපි දැක්කා මොකද ඇමරිකාව තුල විකාශය වෙච්ච මාධ්‍ය වාර්තාවල හැටියට ඔවුන් දිනපතා මොකද සාමාන්‍යයෙන් ඔය යම් කිසි ආකාරකින් ඔය බලවත් රටවල් යම් ක්‍රියා අන්තර්ජාතික ක්‍රියා මාර්ගයෙන් එළඹෙනවා නම් එකක් තමයි ඔවුන්ගේ දේශීය ජනමතයක් ගොඩනගනවා. එහෙම නැතු ඒ අඬු වලට ටිකක් අමාරුයි මේ ඔවුන්ගේ හිතුමතයට යමක් කරන්න. ඒ නිසා අභ්‍යන්තරයේ තත්ත්වය රට අභ්‍යන්තරයේ ඒට අවශ්‍ය පසුබිම හදාගන්න එක කරන්නත් පුළුවන් ඔවුන්ට. ඒ ආකාරයෙන් මොකද ඇතැම් අවස්ථාවලදී මම අපි දකින කාරණයක් තමයි ඒ රටවල් දියුණු වුණාට ජන ප්‍රජාවන් ගොඩක් දුරට අර දැන් සාමාන්‍යයෙන් අපේ ජන ප්‍රජාව එක්ක මේ විමසිලිමත්ව බැලුවොත් එක්තරාකාරයකින් ඔවුන් විචාරශීලී නොවෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා අර දැන් අර කියන්නේ යම් කිසි දෙයක් දුන්න ගම මිලදී ගන්නවා කියලා ඒ වගේ දෙයක් ඒ කියන්නේ ජස්ට් බයි ද ඔපිනියන් ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඇමරිකානු අභ්‍යන්තර දේශීය මාධ්‍ය හැසිරිච්ච ආකාරය අනුව ලෝකෙ විවිධ රටවලින් ආපු මාධ්‍යවේදීන් හැන්දෑවට හම්බෙලා අපි එක්කෙනෙක් සමග කතා කරද්දී අපිට තේරුණා ළඟදී මේ අය මොකක් හරි දෙයකට ලෑස්ති වෙනවා කියලා. ඇත්තටම ඉන් පස්සේ 2003 මාර්තු මාසෙදී මේගොල්ලෝ ඉරාකේ ආක්‍රමණය කළා. ඒ ආක්‍රමණය කරද්දී ඒ අර අපි දැක්ක මාධ්‍ය වාර්තාවල ඒ මාධ්‍ය චර්යාවේ අපි හිටපු CNN ආයතනය කරපු දිනපතා කරපු විකාශවල ලෝකය කියන්නේ CNN ඉන්ටර්නැෂනල් නෙමෙයි CNN ඩොමෙස්ටික් කියන ආයතනේ. එතෙන්දී ඔවුන් නිතරම කිව්වේ මොකද්ද පුන පුනා කිව්වේ අපි මේ ඉරාකයේ කියන රට ඒකාධිපතියෙක් නිසා විනාශ වෙනවා. හැබැයි ඇමරිකාව මැදිහත් වෙලා මේ අයට සංවර්ධනය මේ අයගේ ජීවිතවල ආරක්ෂාව ජන ජීවිතේ නිදහස මානව හිමිකම් මේ දේ ලබා දිය යුතුයි කියලා. 2003 ආක්‍රමණයෙන් පස්සේ මොකද වුනේ ඉරාකයේ ජනතාව කබලින් ලිප්පට නෙමෙයි හිතාගන්න ගිනිගොඩකට වැටුණා කියන්න පුළුවන්.
අද වෙන විට උන්ට ජීවත් වීමේ අයිතිය නැති වෙලා මම මේ මෙච්චර දේ කතා කරේ මේ 30 දිනක් මරුමුට පත් කරපු සදාර් සිටි කියන ප්‍රදේශයේ ඇතිවෙච්ච බෝම්බ පිපිරීම ගැන එතන එතෙන්ට එන්න මොකද මේ පිපිරීම දැන් අපිට සාමාන්‍යයෙන් ගත්තොත් මේ සිවුදස වගේ වැඩසටහනක කතා කරන්නට තරම් ඉඩ ඒ කියන්නේ වැදගත්කමක් නැති තත්වයක් වෙන්න පුළුවන් මොකද ඒ තරමටම මේ ඉරාකයේ බෝම්බ පිපිරීම සිදු වෙන සාමාන්‍ය දෙයක් දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙවර මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ඉරාකේ නැවත වතාවක් අපිට පේන්න තියෙනවා මේ ආගමික කල්ලිවාදේ ශියා සුන්නි කියන බෙදීම මොකද මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ශියා මුස්ලිම්වරුන් දැන් ලෝකේ ත්‍රස්තවාදී සංවිධාන ගත්තාම විවිධාකාරයෙන් හැසිරෙනවා ඔවුන්ගේ ක්‍රමෝපායන් වෙනස් දැන් ඔක ඉතාම හොඳින් විග්‍රහ කරනවා මහාචාර්ය රොහන් ගුණරත්න වගේ මේ ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ ඔවුන්ගේ චර්යාවන් පිළිබඳ අධ්‍යයනය කරපු විද්වතෙක් මහාචාර්ය රොහන් ගුණරත්න එතෙන්දි එකක් තමයි ඔය ඔවුන්ගේ එක අරමුණ බෝර් ත්‍රස්තවාදී සංවිධානව ඔවුන් ගැටෙන්නේ යම්කිසි රාජ්‍යාන්ත්‍රණයක් හමුදාවක් ඒ වගේ දේවල් එක්ක හැබැයි තවත් අවස්ථාවල ත්‍රස්තවාදී සංවිධාන වලට අවශ්‍ය වෙනවා ඔවුන්ගේ බලය තියාගන්න ජන ජීවිත අඩාල කිරීම. දැන් LTT සංවිධානයේ මතකයිනේ ඔවුන් යුද්ධයේ ඔවුන් යම් කිසි අවාසදායක තත්ත්වයකට මුහුණ පාපු හැම අවස්ථාවකම ඔවුන් කරේ අපි සාමාන්‍ය ජනතාවට පහර දීපේ. ඒක ගමකට පැනලා කපා කොටලා මරනවා. එහෙමත් නැත්නම් මේ ජනාකීර්ණ තැනකට ඇවිල්ලා බෝම්බයක් පුරව ගන්න බස් රථවලට බෝම්බ තියෙනවා දුම්රිය වලට බෝම්බ තියෙනවා ඒවා ඒවා තියන්නේ ඒවා ඒ ප්‍රහාර එල්ලකන මැක්සිමම් කැෂුවලිටි දැන් ඔය ඒ ත්‍රස්තවාදී එක ඉලක්කය උන්ගේ ක්‍රමවේදයක් ඒක ඒ කියන්නේ මැක්සිමම් සිවිලියන් කැෂුවලිටි කියලා කියනවා ඒ කියන්නේ උපරිම සිවිල් ජන හානිය ජන සමාජයේ මේ කාන්තාවන් ළමයින් සාමාන්‍ය මිනිස්සු මහල්ලන් මේ කවුද කියලා නැහැ වර්ගීකරණයක් නැහැ ඒ ජන සමාජය තුළ උන්ට තවත් වාසිදායකයි විශේෂයෙන්ම කුඩා දරුවන් කාන්තාවන් මියයන එක මොකද ඒ තුළ සමාජයට ඇතුළ කම්පන ඉතාම බරපතලයි එවැනි විශාල කම්පනයක් ෂොක් ඇන් ඕ කියලා හඳුන්වන ඔය ක්‍රමවේදය මේ ආරක්ෂක අධ්‍යයනවලදී එකවරම සමාජය කම්පිත කිරීම. දැන් මේ ඉරාකේ ත්‍රස්තවාදී ප්‍රහාරවල තියෙන ඊදී තමයි. මේ ප්‍රහාරයට ලක් වුණේ වෙන කිසිවක් නෙමෙයි සාමාන්‍ය වෙළඳපොළක්. මේ වෙළඳපොළ ඊයේ වෙනකොට ජනතාවගෙන් පිරුණ තුනයි හෙට වෙනකොට මුස්ලිම් බැතිවතුන් ඊද උත්සවයේ සමරනවා. ඊද උත්සවය වෙනුවෙන් මුස්ලිම් ජනතාවගේ අවුරුද්දේ තියෙන වැදගත් උත්සවයක්. ඔය රාම්සාන් උපවාස සමයෙන් පස්සේ තියෙන උත්සවය හැරුණකොට ඊද උත්සවය ඔවුන් ඉතාම හොඳින් විශේෂයෙන් මැද ප්‍රදේශ රටවල ඔවුන් සමරනවා. එතකොට දැන් එම ඊද උත්සවය සඳහා සූදානම් වෙමින් හිටි සාමාන්‍ය ජනතාවට තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ. ඉතින් 30කට වැඩි පිරිසක් 35 දෙනෙක් මිය යනවා 60කට වැඩි පිරිසක් තුවාල ලබනවා. ඊළඟට මේ ප්‍රහාරය සදාර් සිටි කියන්නේ ඔය බැග්ඩාඩ් නගරේ ගත්තහම සංජීවන් දැන් ඉරාකේ ජන සංවිතිය ගත්තහම වැඩිපුර ජීවත් වෙන්නේ ඉරාකේ ප්‍රධාන ජන කොටස් තුනක් ඉන්නවා ජන කොටස් කියන්නේ ආගමික මේ ආගමික වශයෙන් ඔවුන් මේ වාර්ගික වශයෙන් ගත්තොත් එකම පුද්ගලයෝ හැබැයි මේ ආගමික වශයෙන් බෙදුණු කොටස් දෙකක් ඉන්නවා එකක් තමයි ශියා මුස්ලිම්වරු ශියා මුස්ලිම්වරුන්ගේ බලය වැඩි ඒ නිසා තමයි ඇමරිකාව ක්‍රමක්‍රමයෙන් ඉරාකයේ සම්බන්ධයෙන් යම් යම් ඉරාකයෙන් බොහෝ දුරට ඈත් වෙන්නේ මොකද ඉරාකයේ ඉන්න ශියා මුස්ලිම්වරු සහ අසල්වැසි ඉරානයේ ඉන්න ඉරානයේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මැද පෙරදිග කලාපේ ලෝකේ ගත්තාම මේ මුස්ලිම් නිකාය දෙකේ නායකත්වයේ දරන රටවල් ගත්තොත් මේ මුස්ලිම් නිකාය දෙකේ නායකත්වයේ දරන්නේ මැදපෙති කලාපය තුල සුන්නි මුස්ලිම්වරු නායකත්වයේ දෙනවා කවුද සෞදි අරාබිය ශියා මුස්ලිම්වරු නායකත්වයේ දෙන්නේ ඉරානය ඉරානය තමයි ශියා මුස්ලිම්වරුන්ගේ මහගෙදර එහෙමත් නැත්නම් සෙන්ටර් එක එතකොට දැන් ඉරානය සහ ඉරාකයේ පාලන බලය හොබවන්නේ ශියා මුස්ලිම්වරු ඔවුන් අතර සමීප සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා තමයි ඔබට මතක ඇති අර ඉරාන හමුදා ප්‍රධානියා ජෙනරල් සුලෙයිමානි ඝාතනය වෙන්නේ ඉරාකයේදී. ඇමරිකාව ගහන්නේ ඌ ඉරාකයට ඇවිල්ලා ඉන්නකොට. ඒ අවස්ථාවේ ඉරාකයේ දැඩි ලෙස විරෝධය පළ කරනවා. මොකද ඉරාක රජයේ
අමුත්‍ය ක්ලිස තමයි ඒ වෙනකොට සොලෙයිමානී ඉරාකයට ඇවිල්ලා තියුනේ අසල් සිරානේ ඉඳලා ආපහු යන්න හදනකොට ගුවන්තොටුපලේ තමයි ඇමරිකානු මිසයිල් ප්‍රහාරය එල්ල වෙන්නේ එතකොට දැන් ඒ තත්ත්වය ගත්තාම දැන් මේ මැදපෙරදිග කලාපයේ සිදුවන විවිධ ත්‍රස්තවාදී ක්‍රියා වලට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග සිද්ධ කරනවා දැන් මේ අපි දකින්නේ ගුවන් ප්‍රහාර මේ මීට වසරකට පෙර ඒ වගේම වරින් වර සිද්ධ වෙච්ච මෙහෙයුම් වලදී ඔය ආයේ සංවිධානයේ ඔබට මතක ඇති මීට වසර කිහිපයකට පෙර ආතුව ගත්තාම මේ අද සිදුවෙච්ච ඊයේ සිදුවෙච්ච බෝම්බ ප්‍රහාරය වගේ සිදුවීම් නිරන්තරයෙන් අහන්න දකින්න ලැබුණා. නමුත් දැන් වාසනාවකට වැඩි වගේ යම් කිසි අඩුවක් තියෙනවා. යම් කිසි අඩුවක් තියෙනවා. නැත්නම් නෑ අඩුවක් තියෙනවා. ඊට ප්‍රධාන හේතු උනේ ගත වූ අවුරුදු තුනක කාලය තුල මොකද දැන් මේ ඉරාකයේ උතුරු දිග කොටස සහ සිරියාව අත්පත් කරගෙන තමයි IS ත්‍රස්තවාදී කල්ලිය ඔවුන් මේ ඇතැම් මාධ්‍ය හඳුන්වනවා ඉස්ලාමීය සටන්කාමීන් කියලා. නමුත් ඔවුන්ගේ ඔවුන්ගේ සටන්කාමී ව්‍යාපාරයට අපි හොඳින් වඩාත් විමසිලිමත්ව බැලුවොත් කිසිම අතකින් ඉස්ලාමීය කියන නම ගාවන්න බෑ. මොකද ඔවුන් කිසිම ආගමකට අයිති අය නෙමෙයි. ඔවුන්ගේ පැවැත්ම සඳහා ඉස්ලාමීය කියන නම දාගත්තට ඔවුන් තනිකර තිරිසන් විදිහට හැසිරෙන කණ්ඩායමක්. එතකොට මේ ඒක ඇවිල්ලා ඇත්තටම මේ මුස්ලිම්වරුන් ලෝකේ පුරා ජීවත් වෙන මධ්‍යස්ත මුස්ලිම්වරුන්ගේ ජීවිත ඉතාම නරක තැනකට තල්ලු කරමු. ලෝකේ අනිත් ජන ප්‍රජාන් මුස්ලිම්වරුන් කොන් කරන් හේතු වෙන එක හේතුවක් තමයි මේ IS සංවිධානයේ තියෙන තිරස්චීන साधारण मुखद आगमकट वम किसी आकार देशपालनिक त्रस्तवादी खाल्यकृतम हसी मे IS संविधान पराजय पराजय हतर बहलो वकवाणुता बलवत्व ඉරා සිරියාව වැඩි කොටසක් අත්පත් කර ගන්නවා උතුරු දිග ඉරාකයේ කුර්දි මුස්ලිම්වරුන්ට පහර දීලා ඕන් විනාශ කළා උතුරු දිග ඉරාකයේ අත්පත් කර ගන්නවා ඊට පස්සේ ඕන් කැලිෆේට් එකක් එහෙමත් නැත්නම් රාජ්‍යයක් නිර්මාණය කරනවා මේ සියලු සිදුවීම් මැද්දේ තමයි රුසියාව ඉරාක මේ සිරියානු යුද්ධයට මැදිහත් වෙන්නේ රුසියා මැදිහත් වුණාට පස්සේ අර කිසිදු කතන්දරයක් කිසිදු වග මේ අර ඔය මේ ත්‍රස්තවාදීන්ට සුරතල් කිරීමේ කිසිදු ක්‍රියාමාර්ගයකින් තොරව ඉතාම දැඩි යුදමය පිළිවෙතක් අනුගමනය කරනවා. ඒ යුදමය පිළිවෙත අනුගමනය කරපු අවස්ථාවේදී පසුව ඇමරිකානුව සහ අනිකුත් නේටෝ සංවිධානයේ රටවල් ඔවුනුත් තේරුම් ගන්නවා දැන් ඔවුන්ගේ කොටස තමයි ඉරාකේ. එතකොට ඔවුන් ඒහා සමාන දරුණු ප්‍රහාර මාලාවක් උතුරු දිග ඉරාකයේ ආරම්භ කරනවා. එතකොට එක් පැත්තකින් සිරියාවේ ඉන්න IS කණ්ඩායම රුසියානු සහ සිරියානු ප්‍රහාරයට ඉලක්ක වෙනවා. අනිත් පැත්තෙන් ලෙබනන් ඉන්න අහපු හිස්බුල්ලා සංවිධානය යුදමය ක්‍රියාමාර්ගය දියත් කළ IS සංවිධානය ටෙරහිව. එතකොට සිරියාවේ IS කල්ලි දුර්වල වෙනවා. ඔවුන්ට ඉරාකයට පලා යන්න බැහැ. මොකද අනිත් ඉරාක රජයේ උමනාව මත බටහිර හමුදා යම් ආකාරයෙන් ඉරාකයේ ප්‍රහාර කෙල්ලකන. ඒ අනුව IS සංවිධානය දුර්වල වුණා. IS සංවිධානය දුර්වල වුණාට පස්සේ ඔවුන් පරාජය වෙලා දැන් මේ වෙනකොට IS සටන් කාමීන් CC කට විසිරලා එවැනි තත්ත්වයක් තිබියදී තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. මොකද මෑත කාලීන කියන්නේ මේ අවුරුද්ද ජනවාරි මාසයෙන් පස්සේ තමයි මේ මෙවැනි ප්‍රබල ප්‍රහාරයක් කියන ජනවාරි මාසයේදී මෙවැනිම කියන්නේ ද්විත්ව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකින් 30 දිනක් මිය ගියා බැග්ඩාඩ් අගනේ. එන් පස්සේ තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. නමුත් අතීතයේ බෝම්බ ප්‍රහාර දිහා බැලුවහම සංජීවනී ඊට වඩා මේ ජීවිතහානි සංඛ්‍යාව අඩුයි. ඒ කියන්නේ මේ ප්‍රහාරයේ එක ස්වභාවයක් තියෙනවා. අර IS සංවිධානයේට පැරණි මේ බිහිසුණු ආකාරයේ ප්‍රහාරයක් ගොඩනගා ගැනීමේ අපහසුතාවයක උන් තාම ඉන්නවා කියන එක තමයි මේ ප්‍රහාරය තුලුත් පෙන්වන්නේ. මොකද ඉස්සර අපි ගත්තොත් දැන් මීට අවුරුදු 3කට 4කට ඉස්සෙල්ලා ඉරාකයේ බැග්ඩාඩ් අගනුවර දිගින් දිගට බෝම්බ ප්‍රහාර සිද්ධ වෙද්දී මේ බෝම්බ ප්‍රහාරවල කැෂුවලිටීස් එහෙමත් නැත්නම් හානි ගත්තාම මේ මේ ජීවිත මේ මානුෂීය හානි ගත්තාම මිය යන සමහර දෙනාට 100කට ආසන්න පිරිසක් තවත් 200ක්
ලබනවා. එවැනි දරුණු තත්ත්වයක් තිබුණා. නමුත් දැන් ක්‍රමක්‍රමයෙන් මේකේ යම් අඩුවකුත් පෙන්눔 කරනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා නැවත වතාවක් මොවුන් හිස ඔසවනවාද කියලා. මොකද ට්‍රම්ප් පාලනය යටතේදී මේ රටවල ඇමරිකාව ලබා දීලා තිබිච්ච හමුදාමේ ආරක්ෂාව ක්‍රමක්‍රමයෙන් ඉවත් කරනවා. ඉන්පසු බයිඩන් පාලනය නොබෝදා අෆ්ගනිස්තානයේ ආරක්ෂාව ඉවත් කරා. දැන් ඒ නිසා මේ රටවල් මේ යම් ආකාරයක යැපීමක් තිබුණා මේ ඇමරිකානු හමුදාවල ආරක්ෂාව යටතේ සිටීමට. දැන් එම තත්වය දුර්වල වීමත් එක්ක අර නැවත වතාවක් ඒ රටවල් තුල ක්‍රියාත්මක සටන්කාමී බලවේග යම් ආකාරයක ඉහළට එමත් දකින්න ලැබෙනවා. ඒ ඉරාක ප්‍රහාරය තුල අපි දකින්නේ ඒ දේ. අපි ඉරාකය ගැන ගොඩක් කතා කරා. මොකද කාලෙකින් ඉරාකය ගැන කතා කරන්න තිබුණේ. ඒ නිසා විනාඩි 19ම ගිහිල්ලා තිනවා. අපි තව දුරටත් ඉතුරු අංගවලටත් ඉඩකඩ දීලා අපි පොඩ්ඩක් ඉරාකය ගැන කතා කරන්න නතර කරමු. නැත්තම් තව සෑහෙන දිනක් දේවල් තියෙනවා කතා කරන්න. ඔව්. මොකද ඇතම අවස්ථාවලදී පුවතක් තේරුම් ගන්න පුවතක පසුබිම සහ ඉතිහාස කතා මොකක්ද කියන එක දැන ගැනීම තිතාමත් වැදගත් වෙනවා. එහෙම තමයි සිද්දස් වැඩසටහනේ විශේෂත්වය වෙන්නේ. ඒ නිසානේ දීර්ඝ කාලයක් පුරාවට ඔබ අපිත් එක්ක රැඳෙන්නේ. හරි, අපි ඊළඟට ඔබ බලාපොරොත්තු වුණා වගේම කතා කරන්න සූදානම් ඉන්නවා මේ දවස්වල කොවිඩ් ව්‍යාප්තිය නැවතම තොරතුරු මොනවාද කියලා. විශේෂයෙන් එංගලන්තයේ මේ සීමාවන් ඉවත් කිරීම සහ සංචරණ සීමා කියන කාරණාව පිළිබඳව වර්තමාන වෙනකොට අලුත් තොරතුරු මොනවාද කියලා අපි ඊළඟට ඔබට කියන්න සූදානම්. ඔව්, දැන් මේ වෙනකොට අන්තර්ජාතික වශයෙන් මේ කොරෝනා තත්ත්වය ගැන කාරණා දෙකක් අවධානයට ලක් වෙලා තියෙනවා. පළවෙනි කාරණේ තමයි මේ මේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය. මේක තමයි ලෝකයේ සියලුම ආණ්ඩු මේ වෙනකොට මේ සෞඛ්‍යමය පැත්තෙන් ඇස් දැල්වාගෙන ඉන්න කාරණේ. මොකද බොහෝ රටවල් වල මේ ඩෙල්ටා වේරියන්ට් එක සීක්‍රෙන් ව්‍යාප්ත වෙනවා. ඉතින් මේ තත්ත්වයේ යටතේදී බ්‍රිතාන්‍ය ලොකු අභියෝගයකට මුහුණ පාලා ඉන්නවා. දැන් බ්‍රිතාන්‍ය ඉතාම අපි කිව්වොත් යම් ආකාරයක මේ රිස්ක් එහෙමත් නැත්නම් අනතුරුදායක දේශපාලන තීන්දුවක් ගන්නවා. මොකද රට මෙච්චර කාලයක් වහලා තිබිච්ච රට විවෘත කරන්න. දැන් දින දෙකකට පෙර මේ සඳා දිනයේදී ඊයේ මේ සිට බොහෝ සීමාවන් ඉවත් කළා. බ්‍රිතාන්‍ය නැවත වතාවක් අර සාමාන්‍යකරණය තුළ ජීවත් වීම ආරම්භ කළා. සාමාන්‍ය වැසියන් හැඳින්වෙන නිදහස් තැනක්. ඔව්, පැහැදිලිවම ඔබට මතක ඇති බාර් වලට ගිහිල්ලා හොඳටම බීමත් වෙලා ඇතම්ම ඒ තරම් මේ මේ මේක සමරන්න වුන්ට ඔවුන්ගේ ක්‍රමවේදය තුළ තියෙන සීනුම දේවල් පාවිච්චි කරා. දැන් මේක වෛද්‍යවරු සහ දැන් මේ අපි දකින්නේ මේ බ්‍රිතාන්‍ය රජයේ හිටපු බොරිස් ජොන්සන්ගේ උපදේශකෙක් ඩොමිනික් කමින්ස්. එතකොට ඔහු සඳහන් කරනවා මේ බොරිස් ජොන්සන්ගේ මේ තීරණ යම් ආකාරයකින් මේ එතරම් ජන සමාජයට හිතකර නොවෙන්න පුළුවන් කියන කාරණය තමයි ඔහු පෙන්වා දෙන්නේ. මීට පෙරත් අවස්ථා කිහිපයකදී බොරිස් ජොන්සන් හුඟක් දුරට පෙළඹුණේ දේශපාලනික තීන්දු වලට මිස මේ වසංගතයේ අවස්ථාවේදී වෛද්‍යංශ ලබා දුන් තීන්දු තීරණ සඳහා නෙවෙයි කියන එක. නමුත් දැන් මෙතන තියෙන්නේ මේ කොරෝනා වසංගතයේ ගත්තාම ලෝකේ සෑම රටක්ම මුහුදෙන අභියෝගය තමයි එක් පැත්තකින් මේ සෞඛ්‍ය නීති රීති ක්‍රියාත්මක කළා වසංගතයේ පාලනය කළ යුතුයි. හැබැයි වසංගතය පාලනය කිරීම තුළ ඒක දැන් අවසානයක් නැහැ. දැන් යම් ආකාරයකින් අඩු වෙලා තියෙද්දී ආපහු වෙනත් වෛරස් වර්ගයක් ඇවිල්ලා මේක වැඩි වෙනවා. එතකොට දැන් අර සෞඛ්‍ය ක්‍රමවේදය අනුව තියෙන ක්‍රම එකම මේ සහ ප්‍රධානතම විසඳුම තමයි එක් පැත්තකින් ඉන්නත්කරණය සහ සමාජ දුරස්ථකරණය. ඒ තුන තමයි ලොක්ඩවුන් ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ලොක්ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක වීම නිසා චීනය හැරුණුකොට පසුගිය අවුරුද්දේ සෑම රටක්ම අතිමහත් බහුතරයක් රටවල් ඍණ ආර්ථිකයකට තමයි උරුමකම් කිව්වේ. ආර්ථිකයේ ඍණ අගයන් දැක්කුනේ අපේද ඇතුළුව ඉන්දියාවේද ඇතුළුව. ඉතින් ඒ නිසා දැන් මේ තවදුරටත් මේ දේශපාලන නායකත්වයන්ට මේ රටවල් වසාගෙන ඉඳීම කියන එක ටිකක් අමාරුයි. ඒ නිසා තමයි බොරිස් ජොන්සන් ඉතාම අනතුරුදායක තීන්දුවකට එළඹෙන්නේ. වෛද්‍යංශ ප්‍රකාශ කළ දෙනවා මේක දැන දැන මිනිසුන් මරා දැමීමේ මිනිසුන්ව මරණ මංචකයට යොමු කිරීමේ ක්‍රියාමාර්ගයක් විදිහට හඳුන්වන්න පුළුවන් කියන එක සඳහන් කළ තිබුණා. එතකොට දැන් මේ අපි දකින්නේ බ්‍රිතාන්‍යයේ ඔය විවෘත කරාට පස්සේ තත්ත්වය. ඇත්තටම අපි දන්නවා ජන සමාජයක් මේ විදිහට හිර කරගෙන ඉන්න අමාරු. සංජීවී මිනිසා කියන්නේ බොහොම
මේ සංචරණශීලී සත්වෙක් නේ. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට දැන් අපිට උනත් එක දැනෙනවානේ මේ මේ එකම විදිහට අවුරුද්ද දෙකකට ආසන්න කාලයක් දැන් අවුරුද්දකට වැඩි කාලයක් මේ අවුරුදු එකමාරක් විතර කියමුකෝ 2020 මේ මැද බයි කියන්නේ මාර්තු කාලේනේ මේක පටන් ගන්නෙ මේ ලොක්ඩවුන් ක්‍රමවේදයේ සෑම රටකම වගේ දැන් එමෙ කාලවකවානු ඉඳලා මේ මේ අපේ සාමාන්‍ය ජීවිතය අහිමි වෙලා අපි මේ නිව් නෝමල්සි කියන තත්වයට ඇවිල්ලා මේ නිව් නෝමල්සි එක ඇතැම්මිට අපිට දරා ගන්න බැ වෙලාවකට හිතෙනවා මේ මොකද්ද මේ ජීවිතය කියලා හිතන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ තත්වයේ තමයි සෑම රටකම තියෙන්නේ. ඒ නිසා දැන් මේ මේ බොරිස් ජොන්සන්ගේ තීන්දුව తీරන දැඩ්ලෙස විවේචනයට ලක් වෙද්දී ඒ වගේම ඩොමිනික් කමින්ස්ලා වගේ ඔහුගේ හිටපු මේ නියෝජිතයන්ගේ තීන්දුව తీරන සම්බන්ධයෙන් ඉතාම මතභේදාත්මක ප්‍රකාශ මාධ්‍යයට ලබා දෙද්දී බොරිස් ජොන්සන් ජනතාවගෙන් ඊයේ ඉල්ලීමක් කරා රට විවෘත කළා තමයි. හැබැයි සෞඛ්‍ය ක්‍රමවේද අමතක කරන්න එපා. මොකද මේ වෙනකොට ඩෙල්ටා වේරියන්ට් එක බ්‍රිතාන්‍යයේ ඉතාම දැඩි අභියෝගයක් විදිහට ඉස්මතු වෙමින් තිබෙන තත්ත්වය නිසා. ඉතින් මේ තත්ත්වය අපි දකිනවා. ඉතින් මේ මෙවැනි තත්ත්වයක් තමයි මේ එන්නත් කර්මය ක්‍රියාත්මක වෙන්නේ සම්බන්ධයෙන් ලෝකයේ දැනට මේ අර එකම එන්නතක් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට දැන් එන්නත් මිශ්‍ර කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. ඉතින් විවිධ රටවල් මේ වෙනකොට අනුගමනය කරනවා සෞඛ්‍ය අංශයේ පිළිබඳ පරීක්ෂණ කරගෙන යනවා. මොකද්ද මේ අලුතෙන් බිහි වෙන වෛරස් ප්‍රභේදවලට ලබා දිය යුතු මේ විසඳුම. ඒ අතර එක ක්‍රමවේදයක් තමයි වෛද්‍යවරු පරීක්ෂණ පවත්වාගෙන යන මේ එන්නත් මිශ්‍ර කිරීමේ ක්‍රමයෙන් දැනටත් රටවල් කිහිපයක් මේ වෙනකොට එන්නත් මිශ්‍ර කරමින් ලබා දීම ආරම්භ කළ තිබෙනවා. මෑත කාලීනව විවිධ අවස්ථාවලදී මේ සයිබර් ප්‍රහාර පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තිබුණා ඔබටත් මතක ඇති. අපි මීළඟට තෝරාගත්තු පුවතත් ඒ කාරණාව සම්බන්ධයෙන්ම තමයි මේ චීනය සහ මයික්‍රොසොෆ්ට් සමාගම පරිගණක පද්ධතිය අතර ඇති වෙලා තිබෙන ගැටලුකාරී තත්ත්වයක් නැත්නම් මතභේදකාරී තත්ත්වයක් මේ දෙකෝට්ටාසිය අතර ඇති වෙලා තිබෙනවා. ඔය දැන් මේ මෙතෙන්දී ඊයේ මේ තත්ත්වය අපි මේ පුරුතට පාදක වෙච්ච සිද්ධිය තමයි ඊයේ ඇමරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය මේ රටවල් තුන එකතු වෙලා චීනයට චෝදනාවක් කරනවා. චීනය ප්‍රබල ගණයේ සයිබර් ප්‍රහාරයක් හැකර්වරුන් යොදා ගනිමින් ප්‍රබල ගණයේ සයිබර් ප්‍රහාරයක් දියත් කරලා තියෙනවා කියලා මයික්‍රොසොෆ්ට් සමාගමට. අපි දන්නවා මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නේ අපි භාවිත කරන පරිගණක වල අතිමහත් බහුතරයක මෘදුකාංග නිෂ්පාදකයා. එතකොට මේ මයික්‍රොසොෆ්ට් සමාගම මේ ආකාරයෙන් සයිබර් ප්‍රහාරයකට ලක්වීම තුළ මේ එම සමාගමේ ලෝකයේ විවිධ රටවල තියෙන සර්වර්ස් එහෙමත් නැත්නම් මේ ප්‍රධාන පෙළේ දත්ත ගබඩාවන් පරිගණක ගණක දත්ත ගබඩාවන් 30,000කට අධික සංඛ්‍යාවකට මේ බලපෑම එල්ල වෙලා තියෙනවා කියලා තමයි මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ. එතකොට මේ එතෙන්දී බ්‍රිතාන්‍ය ඇමරිකාව සහ යුරෝපා සංගමය කියන චයිනීස් සයිබර් බිහේවියර්ස් එස්කලේටින් චීනයේ මේ ප්‍රතිරෝධී මේ සයිබර් ප්‍රහාර තත්ත්වයන් එන්න එන්න වැඩි වෙමින් පවතිනවා කියලා මේ සම්බන්ධයෙන් චීන රජය ප්‍රකාශයක් කළා තියෙනවා. මේ මේ ප්‍රකාශ මේ තොරතුරු ඒ කියන්නේ මේ ලබා දීපු ඒ වගේ මේ එල්ල කරපු චෝදනාව ප්‍රතික්ෂේප කරමින් දැන් මෑත කාලේ තිබිච්ච අනිත් කාරණේ තමයි රුසියාවටත් මේ ආකාරයෙන් ප්‍රහාර මේ කියන්නේ සයිබර් ප්‍රහාර පිළිබඳ චෝදනාව එල්ලවීම. නමුත් රුසියාවත් කරුණු සහිතව මේක ප්‍රතික්ෂේප කළා. දැන් රුසියාව පැත්තෙන් ආපහු චීනයට ඇවිල්ලා තිබෙනවා. ඒ කියන්නේ මේක ඇතැම් විට යම් ආකාරයක තත්ත්වයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අතරතුර අපි දකිනවා මේ බටහිර සහ මේ අලුත් චීන සහ රුසියානු බලවතුන් අතර තියෙන ගැටුමේ එක් අදියරක් විදිහට මේ සයිබර් ප්‍රහාර චෝදනා කියන එකත් ඒ ප්‍රධාන අම්බ්‍රෙල්ලා එහෙමත් නැත්නම් ඒ ප්‍රධාන කාණ්ඩයට අයත් වෙන එක තවත් සිද්ධියක් විදිහට තමයි අපි මේ වර්ගීකරණය කරන්න වෙලා තියෙන්නේ. ලෝකයේ පිළිබඳව තොරතුරු ඉගෙන ගන්නත් ලෝකයෙන් තව බොහෝ දේ දැනගන්නත් අපිට තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි හිටු දැසන පුරුදු වෙලාවට සිවිදසෙන් ඔබව හමුවන බලාපොරොත්තු වෙමින් අදට වැඩසටහන නිමා කරන්නේ මේ සූදානම් වෙන්නේ. අද මේ තොරතුරු විශ්ලේෂණය කරන්න එකතු වුණේ ප්‍රවීණ විදේශ වෙත විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් දඩංගුඩගේ අයිබෝන් නම ඔහුට අයිබෝන් කියලා සමුදෙන අතරේ ඔබට සුබ දවසක් නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමගන්නවා අයිබෝන්.